feet of the attacker. Well, the attacker will feel that's a chance wasted, that, but you've got to give full marks to the keeper. ඔබල ඉන්න හිතන තිබි ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා කියලා. හැබැයි ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා වගේ තමයි. අද අපි ඇවිල්ලා තිනවා TikTok එක අමුතුම දෙයක් කරන් අපි ගිය පාර කිව්වා වගේ අපි අලුත් දෙයක් කරන් එනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන් ඇවිල්ලා තිනවා අපි ග්‍රවුන්ඩ් ඉඳන් මම සහ තෂ්මා. අපි බලමු අද මොකද්ද ඔයගලන්ට ග්‍රවුන්ඩ් එකේ ඉඳන් ගෙනත් තියෙන්නේ කියලා. ඉතින් අපි අලුත් අවුරුද්ද ඇවිල්ලා තියෙනවා අලුත්ම TikTok ප්‍රෝග්‍රෑම් එකකින්. පටන් ගන්න කලින් අපි විශ් කරන්න ඕනේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් අපි ගිය අවුරුද්ද කිව්වා අලුත් අවුරුද්දේ අලුත්ම දෙයක් ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් ඉස්සර මොකද්ද මේ අලුත්ම දේ අපි ගෙනාවු? ඔව් දශමා. අපි ගිය පාර TikTok වලින් කතා කරා අපි අලුත්ම දෙයක් දෙනවා කියලා අපේ ෆෑන්ස්ලට. ඉතින් අපි වෙන්දර හැමදාම කතා කරන්නේ එක්කෝ ලැප්ටොප්ස් එක්කෝ නැත්නම් ටෙක්නොලොජි කී අලුත් වෙච්ච දෙයක් මොකක් හරි. ඒත් අපි අද ගෙනත් තියෙනවා මෙන්න මේ දේ. ඔයගොල්ලන්ට බලමු අපි ඉස්සරහට මොකද්ද මේ දේ අපි ගෙනල්ලා තියෙන දේ කියලා. අද අපි TikTok වලින් ඇවිල්ලා ඉන්නේ Xbox One ගැන කතා කරන්න. ඉතින් අපේ ෆෑන්ස්ලට කියන්න මොකද්ද මේ Xbox One කියන්නේ? ඔව් අත්‍යවම තෂ්මා Xbox One කියන්නේ අපි Xbox family එක ගත්තොත් එහෙම ඒක third generation එක කියලා අපි කතා කරන්න පුළුවන්. මොකද Xbox One එකේ මුලින්ම ආවා Xbox original කියලා. ඊට පස්සේ Xbox 360 කියලා ආවා. දැන් අපි අලුතෙන්ම අබාන්සටින් ගෙනලා තිනවා Xbox One කියන දේ. ඒකේ අපි ආකිටෙක්චර් එක ටෙක්නිකල් ඉන් ඩීටේල් ස්පෙસિෆිකේෂන්ස් මොනවද යන්නේ අපේ දේවල් ඉදිරියේදී අපි කතා කරමු මොනවද ඇත්තටම මොකද මේ Xbox One එකෙන් අපි ෆෑන්ස්ලට දෙන්නේ කියලා. හරි සර්. දැන් අපි මේක ප්ලේ කර කර ඉඳලා වැඩක් නැහැනේ. අපි කියමු අපේ ෆෑන්ස්ලට මොකද මේකේ තියෙන ස්පෙෂියලිටි එක. දැන් මං මේක දිහා බැලුවා මට පේන නිකන් මං ඇත්තට ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරනවා වගේ. ඔව් ඇත්තටම තෂ්මා හොඳ ප්‍රශ්නයක්. Xbox One එකේ ප්‍රධානම දේ තමයි මේකේ full HD 1080p video output එකක් දෙනවා. ඒකෙන් තමයි ඔයාලට මේ ඇත්තටම පේනා වගේ quality එක ground එකක ඉන්නවා වගේ ඔයගලන්ට මේ අත්දැකීම ඉඳ ගන්න පුළුවන්. ඉතින් කියනවා නම් මේක මොකද හුඟක්ම 360 එකට වඩා Xbox One එකේ ආපු අලුත් features ගැන අපි කතා කරන්න තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට 1x1 මොනවද අපි මේ අලුත් features කියලා Xbox One එකෙන් ඔයගලන්ට හම්බෙන්නේ. ඔතෂ්ම අපේ ස්පෙસિෆිකේෂන් ගැන කතා කරන මේ Xbox One එකේ CPU එක ඇවිල්ලා තියෙනවා 8 core custom AMD 1.7 GHz processor එකක් එක්ක. ඒකම GPU එක ගත්තොත් එහෙම 1.3 teraflops නැත්නම් අපි teraflops කියනවා. ඒකෙන් තමයි අර ඔයා කිව්වා වගේ මේකේ graphic සෑහෙන smooth ගියා කියලා තේරුණේ. මොකද graphic processing unit එක මේක සෑහෙන powerful. අපි RAM ගැන කතා කරොත් තෂ්ම 8GB RAM DDR3 RAM එකක් හම්බලා තියෙනවා මේ Xbox One unit එකේ. ඒකම අපි හුඟක්ම කතා කර යුතුම දෙයක් තමයි මේකේ hard disk capacity එක. Hard disk capacity එක ගත්තම 500GB සහ 1TB කියන දෙකෙන්ම ඇවිල්ලා තියෙනවා කස්ටමර්ස්ලාට සිලෙක්ට් කරගන්න පුළුවන් වෙන්න. මොකද අපි ගත්තොත් එහෙම දැන් හුඟක් game use කරද්දි දැන් මේ දවස්වල තෂ්ම ඇවිල්ලා තියෙන games ගත්තොත් එහෙම heavy built games තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ games වලට ඉතින් අපි නම් suggest කරන්න customer 1TB select කරලා අපේ මේ Xbox One එක යන්න කියලා. But ඒක depend වෙන්නේ customer ගේ selective එක මත. 500GB සහ 1TB දෙකෙන්ම ඔබට අපේ Xbox එක මිලදී ගන්න පුළුවන්. ඔව් තෂ්ම අපි මේක ගත්ත ඔව් තෂ්ම පේන්නේ නැහැ. තෂ්ම හිතන්නේ game එක බලන්න ගිහිල්ලා. මොකද මේ තෂ්මට මෙතනලා ටිකක් වෙලා ඉඳලා බෝරින්ග් ගතියක් දැනෙන්නේ. ඒනවා අපි TikToks බලන ඕගලොන්ට කියන්න කැමති මේ Xbox One console එකේ gaming console එකක් විතරක් නෙමෙයි. අපි එකට කියන all in one concept එක කියලා ඇවිල්ලා තිනවා මේ Xbox One එක. මොකද අපි ඒකට කියන්න කැමති මේකේ games වලට අමතරව live TV, එකම music library, එතකොට online surfing, Skype වගේ, එහෙම නැත්නම් මේකට හුඟක්ම තියෙන movies ගත්තම Netflix, එහෙම නැත්නම් Hulu Plus, Crunchy, so ඒ වගේ platform use කරගෙන ඔයගොල්ලෝ movies ටිකක් බලන්න පුළුවන් දේ තමයි Xbox One එකෙන් ඕගොල්ලෝ ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තේරෙනද Xbox One එක ගත්තම කොච්චර පෙරලිකාරයක් ඇති කරගෙන ඇවිල්ලා තියෙනවද මේ third generation family එකේ Xbox One එක කියන එක ගැන. Xbox One එකත් එක්ක ඇවිල්ලා තියෙන මේ joystick එක ඔයගොල්ලෝ පේනවාද? මේ joystick එකේ බැලූ බැල්මට ගත්තොත් layout එකේ නම් ලොකු වෙනසක් නැහැ කලින් ගත්ත එක බැලුවට. But ඔයගොල්ලෝ මේකේ touch and feel එක ගත්තොත් මේකේ weight එක ගත්තොත් සෑහෙන weight reduction එකක් තියෙනවා. ඉතින් අපිට user friendly ගතියක් අතර දැනෙන මේ feel එක පොඩ්ඩක් ඒගොල්ලෝ වෙනස් කරලා හොඳ විදියට නිමා කරලා තියෙනවා. ඉතින් joystick එක ගත්තොත් එහෙම අපිට කියන් තියෙන්නේ පොඩි වෙනසක් මේකෙන් ඔයගොල්ලන්ට හඳුනලා දීලා තියෙනවා කියලා. තොඳ feature එකක් ගැන තියෙන Xbox One එකේ ඒකට අපි කියනවා motion game sensing කියලා. ඒ motion game sensing කියනවා නම් ඒකට අපි හඳුන්වනවා අපි ඔයගොල්ලෝ game එකක්
ප්ලේ කරනකොට දැන් අපිට ඇත්තටම දැනෙන ෆිසිකලි අපි මේ ගේම් එක ප්ලේ කරනවා වගේ. ඒතකොට ඒකට එනවා ඇක්සෙසර් එකක් කයිනෙක්ට් කියලා. ඔයගොල්ලෝ ප්ලේ කරනකොට අපි හිතමුකෝ දැන් මොඩල් කොම්බෑට් හරි එහෙම නැත්නම් මොකක් ගේම් එකක් අපි ගහනකොට ඒක ෆිසිකලි අපේ මෝෂන්ස් ඩිටෙක්ට් කරලා ඒකට අපිට අත්දැකීමක් ලබා දෙනවා අපිට ඒක අපි ඇත්තටම ෆීල් වෙන විදිහට. ඒකට තමයි කියන්නේ මෝෂන් ගේම් සෙන්සින් කියලා. ඒක ඇත්තටම යූස් කරනකොට ඇත්තටම තාක්ෂම මේ දැන් ඒ තරබාරු වීම පවා අඩු කරගන්න පුළුවන් සුම්බ ගේම් වගේ වලත් තියෙනවා. වාට ඒක දාගෙන මෝෂන් සෙන්සින් එක ගේම් එක ප්ලේ කරන හැකියාවක් ලබා දෙන්න මේ මෝෂන් සෙන්ස් ගේමින් එකෙන් Xbox One කියනලා තියෙනවා. ඔව් ඔයගොල්ලෝ දන්නවා අබාන්ස ආයතනය ගත්තොත් හැමදාම යම්කිසි වෙනසක් සිද්ධ කරන ආයතනයක්. ඉතින් මේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පෙරලියක් ඇති කරමින් අබාන්ස ආයතනය ඔයගොල්ලන්ට හඳුලා තියෙනවා මේ Xbox One මේ කන්සෝල් එක හයර් පර්චේස් විදිහට ලබා ගන්න කිසිම ක්‍රෙඩිට් කාඩ්යක් නැතුව ඔයගොල්ලන්ට ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න මේ Xbox One එක පුළුවන්. ඒ වගේම කියනවා නම් අපි ක්‍රෙඩිට් කාඩ් වලටත් ලොකු දීමන ලබා දෙනවා අප් ටු 12 මන්ත්ස් ඔයගොල්ලන්ට ගෙවීම් කිරීමට අපි මේකට ඉඩ පහසුකම් ලබා දීලා තිනවා. තව සිලෙක්ටඩ් ක්‍රෙඩිට් කාඩ්ස් වලට අපි අප් ටු 20 මන්ත්ස් ඔයගොල්ලන්ට ගෙවීම් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම Xbox One එකේ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න මොකද අත්‍තරම ටච් ඇන් ෆීල් එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න අපි දිවයිනේ ස්ථාන තුනක මේ ඩෙමොන්ස්ට්‍රේෂන් යුනිට්ස් අපි ලබා දීලා තිනවා. ඒ අතර ගතොත් එම කැන්ඩි ගෝල් සහ කලම්බු 3 කියන මේ ස්ථාන තුනේදී ඔයගලන්ට ඇවිල්ලා මේ ටච් ඇන් ෆීල් එක විඳ දරා ගන්න අපි හැකියාව ඉදිරි ප්‍රස්තාව ලබා දීලා තියෙනවා. ඔව් අද අපි TikTok වලින් ඔයගලන්ට ඇවිල්ලා අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් යන්න කලින් අපි කියනවනේ වෙනද වගේම යන්න අපේ YouTube channel එකට. ඒක Abans IT කියලා ඒක subscribe වෙන්න ඔයගලන්ට දැනුම් සම්භාරයක් ලබා ගන්න පුළුවන්. ඒකේ videos බලන්න. ඒකම යන්න Facebook වල ගිහලා අපේ videos බලන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, share කරන්න. ඒකම අපේ තියෙනවා Abans IT Instagram. අපේ අලුත්ම pictures අපි මොනවද අපි technology ගැන ඔයගලන්ට share කරන්න කියලා Instagram එකේ Abans IT කියලා ඔයගලන්ට search කරලා අපි follow කරන්න පුළුවන්. ඒකම අපි කිව යුතු අලුත් දෙයක් තියෙනවා. මොකද හැමදාම අලුත් දේවල් කරන Abans IT එක මේ පාර අපේ එළියට නුදුරු අනාගතේම ඉදිරිපත් කරන ලෑස්ති අපේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක නම් කරනවා www.abansit.lk කියලා. ඒකත් වෙනසක් සිදු කරලා තියෙනවා. ඕගොල්ලන්ට සාමාන්‍ය අපේ තියෙන වෙබ්සයිට් වලට වඩා වැඩි දෙයක් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් ස්පෙસિෆිකේෂන්ස් මොනවද අපේ තියෙන ලැප්ටොප්ස් වල, ගේම් කන්සෝල් වල මොනවද තියෙන, ඒ වගේම අපේ ඒ වෙබ්සයිට් එක තුළින් ඔයගලන්ට මිලදී ගැනීම පවා සිදු කරන්න පුළුවන්. ඉතින් ওই දේවල් ඔක්කොමත් එක්ක අපි ඉදිරියේදී බලනවා මොනවද තව දෙයක් උඩ ලබා දෙන්න පුළුවන් කියලා. ඒකම අපි යන්න කලින් කියන්න ඕනේ එන සමානෙත් අපි තවත් ගේම් කන්සෝල් එකක් ගැන TikTok වලින් ඔයගලන්ට කතා කරන්න හිතාගෙන ඉන්නවා. අපි ඒතන බලමු මොනවද මේ අලුත් ගේම් කන්සෝල් එක මොනවද අපි ඔයගලන්ට දෙන්න පුළුවන් කියලා. Till then, see you.